अभी है ना अपे कताव नतर करनो हम उधर अपने देशपालने कताव करने बैम इतनी है आटे नो पॉलिटिक्स राष्ट्रपति इंदा नो पॉलिटिक्स वैदसतहान टे आरंभ करने हदने माही तने गीसाती वैदसतहान के ने बहुमो होंदे प्रतिचार तिविच्चनी सा अभी तो तीतुना मेपत्ते अविल्ले अन्न गीसाती माही तने अनाकली ये वागीम एकालिन साती ये वैदसतहान के ने गोड़क्का खाता करा ये मने अभी तो माही तने पार्लिमेंट थारे इन वाता पिटिका मे ටිකක් නිකන් බයිට් එකට ගත්ත ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කළා මතක නේ බුද්ධික ඔව් මං හිතන්නේ අද දෙරණ ටීවී නාලිකාවෙන් නෝ පොලිටික්ස් මේ මේ වැඩසටහන ඇහෙනකොටම නෝ පොලිටික්ස් කියලා කිව්වම මේ මේ පොලිටික්ස් කියනකොට ගොඩක් අයට එන්නේ මේ මේ නිල් පාට කොළ පාට රතු පාට දේශපාලන ඇත්තරම නෑ මේ ඒ පාටි පොලිටික්ස් ඇත්තරම මේක නෝ පාටි පොලිටික්ස් කියනවා තමයි මේ වැඩසටහන හරි කියලායි මේ මට හිතෙන්නේ මොකද වූම් ටු ටූම් මේ මේ මෞකසේ පිළිසිඳගත්ත ඉඳලා මිනිවල් දක්වා මේ වතුර වීදුවේ පොලිටික්ස් තියෙනවා. හැබැයි ඒක පටලව ගන්න හොඳ නැහැ පාටි පොලිටික්ස් එක. ඒ නිසා මම හිතන්නේ මේ වැඩසටහනේ නිෂ්පාදකතුමාට මම යෝජනාවක් කරනවා මේක නෝ පාටි පොලිටික්ස් කියලා වන්නම හොඳ. මේකනේ වෙලා තින්නේ. දැන් මේ රටේ දේශපාලනය කියපු ගමන් පුදුම මේ විදියට තියෙන දේශපාලනය කිව්වම අපෝ දේශපාලනය එපා. එහෙම නේ තියෙන්නේ. හැබැයි තින් ඔය හැමතැනම තියෙනවා. කොහොමද තින් මේ පාට ඒ හා පොඩ්ඩක් ඉන්න දැන් ආ මේ අපි මේ වෙන ලොකු කතාවක් කතා කරගෙන ඉන්නේ මෙහෙමයි දැන් මං කල්පනාගෙන කවුද ප්‍රසන්ටර් ඔයාද නේ ඉතින් ප්‍රශ්නේ මාසේ ලවුන්ස් එක අපිට දෙනව නම් මේ මේ අපි දෙන්නටම මේක පුරුදු සබ්ජෙක්ට් එකක් ඉතින් ඒක ආයි කිසි ගැටලුවක් නැහැ මේ මේ කොහොමද ඉතින් මේ හරි හොඳයි හරි හොඳයි ඒ කියන්නේ මේක ඉතින් ඇත්තටම මේ මේ නිවේදන කටයුතු කරන එක ඉතින් අමුතු දෙයක් නෙවෙයි නේද මේ ජොබ් එක ජොබ් එක නේ මේක මේ මේ ඇත්තටම මේක තමයි ජොබ් එක මේ දැන් අපි මේ විනෝදාංශයකට देशपालने දේශපාලනේ දේවල් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. හොඳයි නේද? පාටි පොලිටික්ස් කතා කරන්නේ. නෝ පාටි පොලිටික්ස්. දැන් යෝජනාවකුත් දැම්මා නේද? මේ පාටි පොලිටික්ස් කියලා දැම්මොත් හොඳයි කියලා. ඔව්. පොඩකින් මේ අමතකුණා මේ නිෂ්පාදකතුමා තරහරේ මේ මේ මේකේ අපි අපි තාම මේ අපි කවුද කියලා කිව්වේ නෝ කියමු. ආ බලන්න පහක් කරන්නේ. කියයිද? ඒක අපි කියන්නේ. තාම අපිම කියන්නද නැහැ නේද? ඒක මම කියන්නා. හොඳ නැහැ නේ කියන්නේ. මට අර සුහද කතා බහ කොහොමද ඉතින් ඔහෙ ඉන්නෝ කියලා නේ කියන්නේ මම නම් එහෙම කියන්නේ නැහැ මොකද මේ දැන් සාමාන්‍ය ඊර්ෂියාකාරෝ තරහකාරෝ අහනවා අර කොහොම ඔහෙ ඉන්නෝ කියලා මම මිනිස්සුන්ට හරි සතුටුයි මම නම් කියන්නේ මේ ඉස්සරටත් වඩා හොඳින් ඉන්නවා කියලා ඒ ඉතින් හැමතිස්සෙම අපි හැමතිස්සෙම සුභවාදීව සහ ධනාත්මකව අපි ඉන්නෝනේ ඉන්නෝනේ නැත්නම් හරියන්නේ නැහැ වැටෙන්න හොඳ නැහැ දැන් අපේ තවත් ඔබ බොහොම ආදරය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නවා මනුෂ්‍ය නානකාර මන්ත්‍රීතුමා මේ මට පොඩි ගැටලුවක් තියෙනවා මන්ද වැඩසටහනට කලින් ඉඳන් මම මොන පක්ෂ කියලාද කියන්නේ කියලා මොකද මට ටිකක් ඒ කියන්නේ ඔබ මොන පක්ෂ කියලා නෑ නෑ මම පක්ෂ නෑ 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 දැන් මේ මගේ පක්ෂ දැන් මම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දැනට මේ වෙලාවේ රජය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරේ හරි මෙහෙමයි දැන් මේ වැඩසටහන ගැන අපි දේශපාලන ගැන කතා කරන්නේ නැති නිසා පාටි පොලිටික්ස් නැති නිසා අදාළ වෙන්නේ නැහැ මන්ත්‍රීකම තිබුණාම ඇති නේ මනුෂයි බුද්ධිකයි මනුෂයි බුද්ධිකයි කියලා නෑ උනාට අපි මන්ත්‍රීතුමා කියලා කතා කරන්නේ ඒ ගෞරවය ලබා දෙනවා ඉතින් මේ මේ වැඩසටහන හුඟක් දෙනා බොහොම කැමැත්තෙන් බලන් ඉන්නේ මන්ත්‍රීවරේ මේ මන්ත්‍රීතුමියන් ඇවිල්ලා මේ සාමාන්‍ය දේවල් කතා කරන එකත් පොඩි නිවුස් එකක් වෙන නිසා මේ එහෙම හොඳයි කියලා හිතුවා. දැන් ඉතින් බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා ජීවිතේ හැමදාම ලස්සනට හොඳට ගත වෙනවානේ නේද? නෑ ඉතින් මෙහෙම බලන්නට නම් පේන්නේ ඉතින් ජීවිතේ හොඳට ලස්සනට ගත වෙනවා කියලා. ඒ වුණාට ඉතින් මේ ජීවිතේ එහෙම නෑ මේ මේ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සපදුක් පාටි පොලිටික්ස් ඉතරනේ බැරි බුද්ධාගම ගැන කතා කරන්න පුළුවන් අටලෝ දහමෙන් කම්පාන වීමේ තාදි ගුණය කියන එක ඉතින් අපි තියාගන්න නිසා මේ අටම කරගෙනනවා මේක මැද්ද ඉතින් මේ
ජීවන රෝදෙත් කරකවෙන අර අටට හිර වෙලා දැන් බුද්ධාගම ගැන මේ මෙහෙමයි හැබැයි ඉතින් පේන්න කොයි වෙලාවකත් පෙන්වන්නේ නැහැ ඔව් ඒක තමයි වනමල් පියලි විල්ලුද බුමු තුරුණුඩ යන මිනිහෙක්ගේ ගමනින් නැත ලෝට වැඩ ඇනවුල් තියුණු ගල් මුල් වල මුණත මැද පෙරටම යන ගමන හිතවට කොපමණද හැඩ මේක නෝ පොලිටික්ස් නැතුව මම දැන් මෙහෙම මේ දවස්වල වැස්ස ගතියත් වැඩිනේ ඉතින් පොඩක් මේ කාල ගුණය දේශ ගුණය වෙනස් වෙලා වැස්ස වැඩි සාමාන්‍යයෙන් කඳුකර පළාතේ වැස්ස දවස් වලට එහෙම වැඩිපුර කූඩැල්ලෝ ඉන්නවා නේ කූඩැල්ලෝ හැබැයි මේ වැස්ස මේ කඳුකර පළාතේ නෙමෙයි අපේ ඔය ගම්පලත ඔය හොරණේ පැත්තට එහෙමත් ගියත් ඉන්නවා නේද හොරණේ මාතර දෙනියා පැත්තට ගියාම අපේ නෙළුවට ගියාම උරු වලක් තියෙනවා ඔව් ඉන්නවා මෙහෙමයි දැන් තෙල් කඳ අපේ මැදි මැදිරිය කූඩල්ලෙක් ඉන්නවා කියලා කිව්වත් පිළිගන්නවා දන්නේ ඉතින් මේක තෙත් තෙත්ත සහිත පරිසරයක්ද මන් දන්නේ මේ පැත්තේ එහෙම නැහැ නම කියන්නේ අපේ මේ මනුෂ්‍ය මන්ත්‍රීතුමා එයි මේ කූඩල්ල කන්නාඩි පුරක කියලා කියන්නේ අයි කරා මන් දන්නේ දැනගෙන හිටියේ නැහැ නේද නෑ ඉතින් මොකද යාළුවන් ගැන මේ තොරතුරු දැනගන්න නෑ මේ ස්කූල් යන කාලේ මේ එක එක අවුරුදු जनाधिपति प्रेमदास මම බෞද්ධ සංගමේ 9 වසර ඉන්නකොට මම ඉස්කෝලේ බෞද්ධ සංගමේ සභාපති. අර පොඩි උනාට පොඩි එකා අර ඉස්කෝලේ සභාපති. ඉතින් මේ ඉස්කෝලේ බුදු පිළිමයක් විවෘත කරන්න තමයි එතුමා ආවේ විවෘත කළ මේ මොකද්ද තෑගි උත්සවයට. ඉතින් මේ මල් වට්ටියක් ඕනි නිසා ඊට ඉස්සරින්ද එළි වෙන වෙලාවේ යාළුවෙකුත් එක්ක ගියා මල් කඩාගෙන. ඉතින් අපිමනේ මල් ටික කඩාගෙන අපිමනේ පූජා කරන් මේ ජනාධිපති මල් කඩන්න ගිහලා මේ ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්න තමයි කන් මොකද තර ගේට්ටුව ගාව හිටවල තියෙනවනේ සරපු දාංගියා සර තමයි මම ඇත්තටම සපත්තු දාගෙන යන්නේ දාන්න ඒක මාතර රාහුල් විද්‍යාලේ එහෙමයි නෑ රාහුල් විද්‍යාලේ තමයි මම ගියේ ඉතින් මේ දැන් ගේට්ටුවෙන් ඇතුළේදී හිටවල තියෙන හින්දා මේ හිටගෙන ඉන්න බැරි නිසා සපත්තු දාගෙන යනවා නමුත් පන්තියට ගියවම මම සපත්තු දෙකයි මේස් දෙකයි ගලවලා තියලා මේ සපත්තු නැතුව තමයි මම ඉන්නේ ඇයි ඒ මහ පොළේ පය ගහලා ඉන්න ඕනේ කියලා මන් දන්නේ ඉතින් ඒ කාලේ ඉඳලා මහ පොළේ පය ගහලා ඉන්න ඕනේ රාගම වෛද්‍ය විද්‍යාම මේ ලංකාවේ අනිත් බොහෝ පීඨයන්හි නවක වදේ තිබ්බට මේ රාගම වෛද්‍ය පීඨේ නවක වදේ තිබුණේ මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන මහාචාර්ය කාලු ෆොන්සේකා මැතුමා. හ්ම් හ්ම්. ඒකට උත්තර මැදිහත්ුනේ එතුමා. ඔව්. ඉතින් දැන් මම අර මගේ පුරුද්දට මෙහෙම දාගෙන ගියපුවාම මේ මගේ අපේ ජේෂ්ඨ උත්තමයෝ මට මේ කිව්වා මල්ලි මේ ඔහොම එන්න එපා. ඊට පස්සේ හිතයි මේ වාට දැන් සාමාන්‍ය අනිත් විශ්වවිද්‍යාලවල සපත්තු දාගෙන ඉන්න තහනන්නේ. නවක කාලේ සීමා සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නවා. ඉතින් මේ වාට මෙහෙම කියලා මේක ප්‍රශ්නයක් වෙයි අපිට ප්‍රශ්නයක් වෙයි ඒ නිසා දාගෙන ඉන්න කියලා. ඉතින් ඊට පස්සේ මම මේ සැන්ඩල්ස් දෙකක් දාන් ගියා. මේ ජේෂ්ඨ උත්තමයන්ට කරන ගරුකිරීමක් හැටියට දැන් බිරින්ද දැන් මේ සපත්තු දානවා කියන එක තිරයක් ගත්තා වගේ කියලා කිව්වා එහෙම නෑනේ මිහිරි මහත්මිය එහෙම නෑනේ නේ මිහිරි මහත්මිය හරිය අතරේ නේ සපත්තු දෙක ගැන දැන් පොඩ්ඩක් නමුත් ඇත්තටම මේ ඔය මේ හිරයක් ගන්නවා කියනවා ඉතින්
හිරයක් කියන්නේ හිරයක් තමයි. එහෙම කතා කරන්න එපා. හිරයක් වගේ හිරයක් තමයි ඒක. ඒ වුණාට එහෙම ආදරය කරනකොට කියන්නේ එහෙම නෙවෙයි නේද? ආදරය කරනකොට එහෙම කතා කරන්නේ නැහැ නේ. අ නෑ නෑ ඒක මේ නේ. අර අර සාහිත්‍ය ඔක්කොම දන්න කවි කිලාලා නේ. ඔව්. එහෙම නේ මේවා මේ. මේ ප්‍රසිද්ධ කියන හොඳ නෑ. ඔව් ඒක. අපි පොඩි මෙතෙන්ට පොඩි සවුත් එහෙම බය. නෑ මේ. මනුෂ්‍යෙක් ගමේ मंत्री तुम्हें कथा मत ना भाई देशपाने यानी विजयानंद दहनायक महत्या क्यों मैं अरे नुएन पीरिपून बस से गसा कुसर उडट वी सीटिया बहो वेला वाड़ी वेला बहो देट कंदुना एनमूत ना कथा कले किन देट हित लन्ना अपि इंदिमु नुएन ती है बस सा में नपदन्ना क्या ये आवश्यक तंगल दिया रे नुएन ती पीरिपून बस से गसा कुडट वी सीटिया गान बहो वेला वाड़ी वेला बहो देट कंदुना एनमूत ना कथा करे लियल නෑ ඒක බලලත් නෑ කියලාත් නෑ හැබැයි මට අපරාධ කියන්න බෑ 1100 ගණක් විතර ඇවිල්ලා තියෙනවා බොක්ස් ෆයිල් දෙකක දාලා ඔෆිස් එකේ පිළිවෙලට තියලා තියෙනවා ඒක මෙහෙම උස ගෑන ළමයිගේ හරියට යෝජනා වෙනවා අය කැත්ත පළවෙනි යෝජනාව ආවේ මම දහම් පාසල් යන කාලේ මනුෂ්‍ය මන්ත්‍රීතුමා දන්නේ නෑ නේද විස්තර නෑ 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 ඔටි කියනකොට මම අහගන්න ලොකු ඉස්සතිය මම මේ මම කිව්වා මේ එයාගේ ගානට උස ගියපු දවසක මම කා කියන්නම් කියලා. මොකද මම දන්නවනේ ඒ ගානට උස දියා තව උස යනවා කියලා. මගේ කැමැත්ත තිබුණ නැති නිසා. ඒ නිසා නේ. නැත්නම් අපි එහෙම ප්‍රශ්න උස ප්‍රශ්නයක් කරගන්නේ නැහැ නේ ආදරේ නේ ආදරේ. නෑ නෑ බුද්ධික සාමනේ උස ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒ වගේ. මෙහෙම අර නිලුක්ෂිත නිලුක්ෂිතද නිලුක්ෂිතද ලියුම් ලියුවේ නැද්ද? අර බැරල් කතන්දරේ වා. ඌද ඉති ඉස්කෝලේ කාලේ වතින වැලියුම් ලියුවේ නැහැ. आदर විඳින්න ඕනි විඳවන්න නෙමෙයි තියෙන්නේ අපේ තරුණ කාලේ නේද? එහෙනම් ඔය වැඩිපුර දෙන් ඔය කතාවට කියනවානේ මේ ජීවිතේ තියෙන්නේ ආ විඳවන්න නෙමෙයි විඳින්න. හැබැයි මට මේ මේ මට හිතෙනවා මේ ඔයා මේ ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ට් කරා ඇති වෙලා වගේ. නෑ මේ මේ ඕ දැන් මොකද මේ දවස්වල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පොලිසියට කට්ටිය බඳව ගන්නවා. ඒක ඇප්ලයි කරන්න ඉතලත් දැල්ල මේ පොලිස්පතිතුමා මේ වැඩසටහන බලනවා ලකුණු දෙක තුනක් දාලා ගනි කියලා හිතලා. නෑ ඉතින් මම එහෙම එහෙම දක්ෂතාවයක් මට තියෙනවා කියන්නේ මම කැමති මට ගොඩක් සතුටුයි. ඒ කියන්නේ මට තව රස්සාවක්. ඉතින් මේක ඇති වෙනවද එහෙම? මෙහෙම අවස්ථාවක් නෑ නේ. පිස්සු කතා කරන්නේ බයිම දානවද? හරි දැන් මේ පුංචි කාලේ දැන් සාමාන්‍යයෙන් පිරිමි පාසල් වලට මිස්ටර් පාසල් වලට නොගියෝ තින් එහෙම नाट्य वाले हमें रंगपान की ओर देना तो मने दे इसको लाने का लेकिन कांता चरित रंगपान सिद्ध वेरा नहीं ने द अनिवार्य मामा मैं क्या लोगों ने भी टक्कर आवाज़ आई मुर्गियाँ नॉन मामा कांता चरित रंगपान लेती है ना मगे चाय रूप आता थी मांगी था ने ये भी तो रहने में मैं देंगे अरे इसको ल හරිම ලස්සනයි කවුද මේ හුරු පුටි සුරතල් ගෑනු දරුවා නේද
දැනුයි කියලා වැඩි වෙන සන්නේ දැන් පල්ලා මොනේ නේ අර අර බලන්න මගේ ඔළුවට වඩා මල් එක ලොකු ඉන්නේ ඒක තමයි අම්මා මලකුත් හොයාගෙන ගිහිල්ලා නේ දම් පාට මලක් වෙනවා නේද අස්සන හැම මම දැන් බුද්ධික එදයි අදයි කියලා ලොකු වෙන සන්නේ ඇයි හුරු බුද්ධික මං කියන්නේ ඒවා අනේ කියන්නකෝ ඉතින් විස්තරේ මොකක්ද නෑ ඒ අර අපේ ඉස්කෝලේ වාර අවසාන විවිධ ප්‍රසංගෙ තිබ්බා මේ මේ අන්දරේ මගුල් ගෙදර ගිහිල්ලා හිටපු හැටි ඉතින් මට මේ ඇත්තටම ලොකු චරිතයක් හම්බුන්නේ නැහැ ඒකේ හම්බුනේ මගුල් ගෙදර මේ තේ අල්ලන්න ඒ කියන්නේ ඉතින් මේ කොණෙන් වේදිකාවේ ඇතුළේලා තේ ට්‍රේ තේ තේ නමන රස කැවිලි වගේ තියපු කැවිලිත් නැහැනේ බුරු ට්‍රේ එකක් ට්‍රේ එක අරගෙන මෙහෙම අනිත් කොණෙන් පිට වෙලා යන්න තිබුවේ ඉතින් ප්‍රශ්නේ තිබුණේ අර රෙද්දයි 60ක් ඒ රෙද්ද 62ම මේ තිබ්බේ නැහැ හා හා හැබැයි අපේ ගෙදර තාපෙන් එහා පැත්තේ ඉන්නේ මේ දැන් ඒ වෛද්‍යතුමා මැරිලා වෛද්‍ය විජේසිංහ මැතිතුමා එතුමා ගෙනිවසේ මේ හිටියේ එක පුතයි මේ කාන්තාවෝ ඒ කියන්නේ දුවලා හතර දෙනෙක් ඊට පස්සේ මේ විජේසිංහ ඇන්ටි මේ ඇන්ටි වැඩසටහන බලනවා නම් ඇන්ටිට මතක් වෙයි රෙද්ද 62ම ඇන්ටි දුන්නේ මේ ඒක තමයි අදගෙන මම ඒ හිටියේ ඉතින් මේ පොඩි කෑල්ලක් නැහටි හම්බුනේ මේ කොණෙන් ඇතුළේලා අර කොණෙන් පිට වෙන්නේ ඒක ඇත්තටම ඊට පස්සේ කිසිම අගේ කිරීමක්වත් කිසිම නැහැ ඊට පස්සේ ඉතින් ඔය ඔය වගේ නාට්‍ය වල රංගපෑවා ඔය ඊට පස්සේ බාල දක්ෂ කරන කාලේ ගිනිමෙල සම්දර්ශන වල රංගපෑවා ඉතින් දැන් ඇත්තටම මේ කෙනෙක් මම පොඩ්ඩක් බාදගෙන තමයි හොඳම රංගපෑවා දැන් මං ඉතින් මෙහෙම කරන් අහන් ඉන්නවා මේ 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 වැඩසටහනවත් බලලා ඉතින් චිත්‍රපටි අධ්‍යක්ෂකවරෙක් හරි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරෙක් හරි අවස්ථාවක් දෙනවා නම් මෙහෙමයි ඒක දැන් මෙහෙමයි දැන් මෙහෙමයි දැන් කවුරු හරි මේ මේ රංගපෑම ගැන මේ විනිශ්චය කළා එහෙම එකකට ගන්නව නම් ආයේ බුද්ධික පතරණයට මං හිතන්නේ ලංකාවේ වැඩිම චිත්‍රපටි සංඛ්‍යාව හම්බෙන්න ඕනේ ඒ තරම් දක්ෂ චරිතාංග මොකද්ද මොනවද කියන්නේ වචන හැම එකම තියෙනවා හරි හරි මෙහෙමයි ගේීමකට ලක් වෙන්නේ නැහැ නෑ නෑ අපි අගේ වැඩසටහනේ බලන්න අපිට හෙට වෙනකොට ලැබෙන ප්‍රතිචාර ඔය පොයි පින්තූර ආයි පෙන්වන්නේ කියලා කියනවා කවුද ඒ හුරතල් ගෑනාමයා නේද මෙහෙමයි එක්කෙනෙක් දැන් මෙහෙම චරිතාංග කතා කියලා ඔක්කොම කියලා ඒගොල්ලෝගේ නෑ වගේ හිතන් ඉන්නේ පින්තූර නෑ මුලින්ම මම හිතුවේ අර කතාව එනකොට එහෙම එකක්ද දන්නේ නැහැ කියලා හරිද එගෙන එහෙම එකක් තියෙනවා නේ නෑ මාතු මේ කාන්තා චරිත තමයි මාතංග පැවි කාලේ අපි ගාව තියෙනවා මේ බලමු පින්තූරේ තව පොඩ්ඩකින් පෙන්නන්න මේ පැති වැඩන්නේ නැත්නම් පැටරෙනවනේ මේ මොකද මේ කලින් අපේ බුද්ධික මන්ත්‍රීතුමාගේ පින්තූරේ අගය අරනවා ටිකක් තව වැඩිපුර මේ නැත්නම් ඒක අමතක වෙලා යන්නේ ඊට වඩා නේද නිකන් වෙන විදිහේ පින්තූරයක් කරනොත් එහෙම ඒක අමතක වෙලා යන නිසා මෙහෙම දැන් මේ තාත්තා ඇත්තටම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් නේද ඔව් ඒතර ASP කියලා කියන්නේ ආ නෑ ඒ උනේ මෙහෙමනේ මේ දැන් දවසක් මේ මට මතක විදිහට 1982 මම සෑහෙන ඈත අතීතේ නේ ඔව් මේ මේ ඉපදිලත් නෑ නේද ඉපදිලත් නෑ නෑ ඉපදිලා ඉපදිලා ආ මිනිස්සු වයස දැනගත්තා මිනිස්සු වයස දැනගත්තකම අමන්න නෑ අවුරු කවුරුත් බයිට් කරනට සතර කියන්නේ දැන් 1982 82 නෙවෙයි ඊට පොඩක් පස්සේ මට මේ අර ඔයාගේ වයස කියවන්න මේක දැන් මෙහෙමයි තින් දැන් මෙහෙමයි පවුනේ අපි එක්කෙනෙක් වයස කියලා වැඩක් නැහැ නේ ඉතින් මේ මම මේ දෙකේ පන්ති ඉන්නකොට මේ අපි ඉස්කෝලේ ඇරිලා තාත්තා මාව එක්කගෙන එන්න තාත්තා එනෝනේ දැන් තාත්තා ඉස්කෝලේ ඇරිලා ගෙදර තනියමත් එන්නේ නැද්ද නෑ මෙහෙමයි දැන් ඇත්ත කතාව ගෙදර ඉස්කෝලේ ටිකක් දුරයි හා අම්මා ඒ දවස්වල කොළඹ ඇවිල්ලා හිටියේ ඩිප්ලෝමාවක් හදාරන්න තාත්තා ඉස්කෝල පරීක්ෂණ කටයුතු කරේ ඒ වෙනකොට ඇත්තම නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි ඒතකොට පාඨශාලා පරීක්ෂකවරයෙක් සහ ගුරු උපදේශකවරයෙක් ඉතින් තාත්තා එනකන් සෙල්ලම් කර කර ඉන්නකොට මේ බැට් එකක් වනන්න ගිහිල්ලා මේ ක්‍රිකට් බෑ ඒත් නිකන් සෙල්ලමට වගේ බැට් එකක් වනන්න ගිහිල්ලා එක්කෙනෙක්ගේ මේ යාළුවෙක්ගේ මෙතන වැදිලා නිරෝෂ් කියලා මට තාම මතකයි මේ මාතර රිසිඩින් ටවුන් එකේ මේ වර්තන සමට බලනවත් නැති. හ්ම් හ්ම්. මෙතන වැදලා මෙතන මේ යාගේ ගෙඩියක් තිබිලා පිපුරුවා. ඉතින් යාගේ අම්මා දැන් ආවා එක්කගෙන යන දැන් මේ තුවාල වෙලා සුදු ෂර්ට් එකේ ඉලේවා කියලා. ඊට පස්සේ මේ මෙයා ගේ අම්මා මට පොඩි සද්දයක් දාලා කිව්වා මේ මෙයාගේ තාත්තා මේ පොලිසිය රාලහාමි කෙනෙක්. කොහොමද කිව්වේ කියන පොඩ අම්මා සද්දයක්ද මේ පොඩක් පොඩක් අපිට පොඩක්. අක්කලා වෙන්න. ඒක තමයි මතක නෑ නිකන් බොරු. මෙහෙමයි නේ. එතකොට බොරු වෙනවද අපි කියන්නේ චරිතාංග. එහෙම නේද පොඩක් මේ. ඔද්දකට එහෙම නේ. ඔය දක්ෂතාවය තියෙනවා. ඊට පස්සේ මේ මෙයාගේ තාත්තා පොලිසිය වැඩ කරන්නේ. මේ ඒක නිසා මේ ඔයාට ප්‍රශ්නයක් වෙයි එහෙම කියලා කිව්වා. ඊට පස්සේ මම ඒක අඟට පත්තට ගත්තනේ මම කිව්වා කමන්නේ අපේ තාත්තාත් ASP කෙනෙක් තාත්තා ඒ රාලහාමි කෙනත් බලාගනී කියලා. ඊට පස්සේ අම්මා නිරෝෂ්ත් අදගෙන යන්න ගියා. ඉතින්
පස්සේ බලනකොට නිරෝෂ්ගේ තාත්තා අපේ දැන් නිරෝෂ්ගේ තාත්තා නැති වෙලා මම දන්න තරමට ඔහු නුරෙලියේ ලොලු බිස්නස් කරේ. හා හා. අපේ තාත්තා ගුරු උපදේශක. ඒවයි පොඩි දින් චන්දිපාත් දාන ඉස්කෝලේ යනකොට නේ. නෑ අතරම මම ඉස්කෝලේ යත් හොඳ ළමෙක් නෙමෙයි. මම ගහගත්ත කෙනෙක් නෙමෙයි. මම කවදාවත් ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලා නෑ. ගුටි කෑවද? ගුටි නම් කාලා තියෙනවා සර් ලගෙන් ටීචර් ලගෙන් ඉතින් ඒත් මේ ඒ වැඩිකල් නම නෙවෙයි සමහරලාට අනිත් අය වෙනුවෙන් පෙනී ඉන්න ගිහිල්ලා. එහෙම මේ කියන්නේ අනිත් අයට මොන හරි පන්තියම එළියට දාලා ප්‍රශ්න වගේ වෙන ගියාම එහෙම අවස්ථා දෙකකදී විතර මං ගුටි කාලා තියෙනවා මේ එහෙම මේ එහෙම දේවල් වෙලා තියෙනවා. හරි කියන අපේ මනෝෂ මන්ත්‍රීතුමත් 9 වසරට යනකම්ම හොඳ ළමෙක් ඉතින් හරිම කීකරු මේ ටීචර්ස්ලා හරි ආදරය කරන චරිතයක් වගේ. නෑ නෑ අපි සින්දුවක් අහන්න බොහොම ආදරේ. නෑ මේ විස්තරක් පස්සේ කතා කරමු. මේ සින්දුවක් කියනවා කියලා ආරංචි දෙන්නම සින්දු කියනවා කියලා. ඉස්සෙල්ලා අපේ මේ බුද්ධික මන්ත්‍රීතුමා දැන් හරියට පුහුණු වුණා ගීතේ. ඊළඟ වටේට දාන්න කියලා නේද? මයික් එක ළඟ තියෙනවා නේද? නෑ අතරම මේ මට සින්දු කියන කිව්වම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මගේ ඇඟට වතුර ටිකක් වැටෙන්න ඕන සින්දු කියන්නේ. ආ ඒ කියන්නේ බාත්รูම් සිංගර් කෙනෙක් කියලා නේද? ඔව් ඉතින් මේ කියන්නේ දැන් වතුර බාල්දි කියලා දාන්න හදන්නේ. මේ සින්දුව කියන්න පොඩ උත්සාහ ගන්න නමුත් මම මේ පුංචි මේ ගැන විනාඩියක් කියලා හා හා අර මේ අපි පස්වෙනි ශ්‍රේණියෙන් හයවෙනි ශ්‍රේණිය යනකොට තියෙනවනේ సౌందర్య විෂයත් තෝරගන්න ඉතින් මම ඉස්සෙල්ලාම ගියේ සින්දු කියන්න මේ සංගීතය තෝරගන්න හා ඉතින් මේ චන්ද්‍රිකා කියලා ටීචර් කෙනෙක් තමයි අපේ පෙරදිග සංගීත ටීචර් ඇවිල්ලා ඉතින් සංගීත කරන්න කැමති ළමයි ඔක්කොම එක පන්තියකට දාලා සින්දු කියන්න කිව්වා මමත් සින්දුවක් කිව්වා ගොටිච සින්දු කියලා තමයි තෝරගන්නේ. රාහුලේ චන්ද්‍රිකා ටීචර්. පස්සේ ටීචර් කිව්වා මේ පුතා මේ චිත්‍ර හරි නැටුම් හරි කරන්න ගියා නම් තමයි හොඳ කියලා. මම සින්දුව කිව්වට පස්සේ කිව්වා. ඊපස්සේ මම දැනගත්ත සින්දු කියන්න බැයි නිසා මම ගියා නැටුම් කරන්න. ඉන් ගිහිල්ලා පටන් ගන්නම තිබුණේ පාසරඹ අත්සරඹ ඊට පස්සේ හනුමා වන්නම කියලා එකක් තිබුණා. තෙයි යාත් තෙයි යාත් තෙයි යාත් අම් ගිරින් ගිරට පැන ලැබුම් සානිත කොහොම. ඉන් කොහොම හරි දැන් කළා මැද වාර විභාගය ආවා. මදවාර විභාගය ආවම පොඩි අකරතැබ්බකට මුණ දුන්නා. ඇත්තටම මේ දැන් අපේ ලකුණු ටික දීගන්න විදියක් නැති වුණා. මේ දයා ටීචර්ට මේ බබෙක් හම්බ වෙන්න ඇවිල්ලා මැටර්නිටි ලීව් ඒ නිසා දැන් ඒක බැරි වුණා. ගෙදර ගියාම තාත්තා රිපෝට් එක අරගෙන සාමාන්‍යයෙන් මේ අපේ තාත්තා අර අධ්‍යාපන ශිෂ්‍යකෙනේ මුළු දැන් පන්තියේ පළවෙනියා මම මුළු ලකුණු ගානෙන් දැන් ඒ අවුරුද්දේ පන්තියේ පළවෙනියා තෝරන්න ගියාම ප්‍රශ්නයක් දැන් නැටුම් ළමයින්ගේ ලකුණු නෑ චිත්‍ර ළමයින්ගේ ලකුණු තියෙනවා සංගීත ළමයින්ගේ ලකුණු තියෙනවා පන්තියේ වර්ග තුනම ඉන්නවනේ එතකොට නැටුම් කරපු අයගේ 7න් බෙදුවා අනිත් අයගේ 8න් බෙදලා ප්‍රතිශතෙන් තමයි තේරුවේ ඉතින් මේත් මම පන්තියේ පළවෙනිවා හැබැයි තාත්තගෙන් එහෙම බේරෙන්න බෑ තාත්ත ගියාම ලකුණු ටිකක් ගණන් කරලා බලනවා විෂයන් බලමු එක විෂයක් අඩුයිනේ මං කිව්වා මෙහෙම ප්‍රශ්නයක් කියලා ඊට පස්සේ මේ තාත්තා මුග් ගෑවා ඊළඟට අවසාන වාරයේ අතර මට නැටුම් වලට ලකුණු 89ක් තිබුණා. දැන් නටන්න නම් කියන්න බෑ මෙතන නටන්න බෑ මේ. මොන වන්නවද නටුවේ? එක එක වන්නක් නටුවා. ඉතින් වැඩට කොහොමරි ලකුණු 89ක් තිබුණා. මේ මෙතන නටන්න බෑ නටන්න පුළුවන් ඇඳුමක් වෙන දවසක ඇඳගෙන නටමු අපි. නෑ නෑ ඉතින් මම එහෙම නටන්න කියලා කියන්නේ. ඊට පස්සේ දැන් මගේ මන්තුම මොකද කරපු මේ? ඉන්නකො කියනකම් වෙච්ච ප්‍රශ්නේ. ඉතින් පවුනේ මේ ළමයාගේ උත්තර. මොකද කරන්නේ පා? ඉන්නේ ගියානේ. දේශපාලන කතාවකට ගියා වගේ තමයි. 8 වසරට ගියානේ. මෙරෙන්න බෑ කොහොම. 8 වසරට ගියානේ. 8 වසරෙත් අන්තිම වාරය ආපහු සරයක් මෙද වාරේ ලකුණු තිබුණා. අන්තිම වාරේ ආපහු අර ප්‍රශ්නේම ආවා. ඒ පාරත් ලකුණු නෑ. අර ටීචර්ට අර කලින් ප්‍රශ්නේම වෙලා. තාත්තා ආපහු සරයක් ඇහුවා. මේ ටීචර් ආපහු තාත්තා ඇහුවා කො මේ පාරමකෝ. දැන් මේ අර 7 වසරේ මෙද වාරේ මේ 8 වසරේ අග